අපි අද මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ go round in circles කියන මෙන්න මේ idiom එකේ තේරුම මොකක්ද කියලා තමයි අපි බලන්න යන්නේ. ඒ වගේම මේ idiom එක මොන මොන අවස්ථාවලද භාවිතා වෙන්නේ කියන එක සම්බන්ධයෙන්ුත් මේ පාඩම හරහා අපි කතා කරනවා. අපි එහෙනම් පාඩමට යමු. හරි. go round in circles කියන එකේ තේරුම තමයි කිසිම ඉදිරියට යෑමක් නැහැ කියන එක. ඒ කියන්නේ විශේෂයෙන්ම යම්කිසි සාකච්ඡාවක් කරනවා නම් ඒ සාකච්ඡාවේ නැත්නම් යම්කිසි තීරණයක් ගන්න බලනවා නම් නැත්නම් යම්කිසි ව්‍යාපෘතියක් පටන් ගන්න හදනවා නම් මේ හැම දෙයකම කිසිම ඉදිරියක් නැතුව එකම තැන කට්ටිය කැරක් කැරක ඉන්නවා කියන එක තමයි මේ idiom එකේ තේරුම. හරි, go round in circles කියන idiom එකේ තේරුම තමයි කිසිම ඉදිරි ගමනක් නැතුව එකම තැන ලත වෙනවා කියන එක තමයි මේ go round in circles කියන idiom එකේ තේරුම. අපි බලමු මේ කොහොමද වාක්‍යවල භාවිතයලා තියෙන්නේ කියලා. බලමු මෙන්න මේ situation එක. We have had the discussion for 2 hours now. අපි දැන් පැය දෙකක් තිස්සේ සාකච්ඡා කරලා තියෙන්නේ. We have had the discussion for 2 hours now. දැන් මෙතන තව දෙයක් කියලා දෙනවා මේ go round in circles කියන idiom එක ගැන කතා කරන්න කලින්. දැන් මේ වාක්‍ය ගත්තොත් එීම we have had the discussion for 2 hours now කියන එකේ I may have had කියලා විලා තියෙනවා. සාමාන්‍ය මීටිමක් හෝ ඩිස්කෂන් එකක් අපි තියනවා නම් අපි කියනවා we are having a discussion. හරි? අපි ඩිස්කෂන් එකක් තිබ්බා කියලා අපිට කියන්න අවශ්‍යයි නම් අපි කියනවා we had a discussion. දැන් මෙතන we have had the discussion for 2 hours now කියලා කියන්නේ දැන් පැය දෙකක් තිස්සේ පැය දෙකකට කලින් පටන් ගත්ත සාකච්ඡාව දැන් පැය දෙකක් තිස්සේම සාකච්ඡා වෙනවා. හරි, සාකච්ඡා කරලා තියෙනවා. එතන අපි ඒ වගේ sentence එකක් එනවා නම් ඒ වගේ අර්ථයක් එනවා නම් අපි ඒකට present perfect tense එක තමයි භාවිතා කරන්නේ. we have had the discussion for 2 hours now. දැන් පැය දෙකක් තිස්සේ අපි සාකච්ඡාව කරලා තියෙනවා. still we haven't made a decision. තාම අපි තීරණයක් අරගෙන නැහැ. still we haven't made a decision. අපි තාම තීරණයක් අරගෙන නැහැ. we are going round in circles. අපි එකම තැන ලත වෙනවා. අපි කිසිම ඉදිරියක් නැතුව මේ සාකච්ඡාවේ කිසිම ඉදිරියක් නැතුව කිසිම තීරණයක් ගන්න නැතුව අපි එකම තැන ඉන්නවා. we are going round in circles. අයවල මේකේ තවත් උදාහරණ කීපයක්. we usually go round in circles for hours before making a decision. අපි සාමාන්‍යයෙන් පැය ගාණක් එකම තැන කතා කර ඉන්නවා. සාකච්ඡාවේ කිසිම ඉදිරියක් යන්නේ නැතුව යම්කිසි තීරණයක් ගැනීමට පෙර අපි යම්කිසි තීරණයක් ගැනීමට පෙර පැය ගාණක් තිස්සේ for hours කියලා කියන්නේ පැය ගාණක් තිස්සේ කියන එක තමයි ඒකේ තේරුම. we usually go round in circles. අපි එකම තැන එකම point එක සම්බන්ධයෙන් කතා කර ඉන්නවා for hours before making a decision. තීරණයක් ගැනීමට පෙර අපි එකම දේ ගැන පැය ගාණක් කතා කර ඉන්නවා කිසිම ඉදිරියට යෑමක් නොමැතිව. තව උදාහරණයක් බලමු. The managers are going round in circles without reaching a final decision. කළමනාකරුවන් එකම තැන ඉන්නේ මේ සම්බන්ධ අවසාන තීරණයක් ගන්න නැතුව. without reaching a final decision. අවසාන තීරණයක් ගන්නේ නැතුව නැත්නම් අවසාන තීරණයකට ළඟා වෙන්නේ නැතුව මේ කට්ටිය සෑහලවක් එකම තැන එකම දේ සම්බන්ධයෙන් කතා කර ඉන්නවා. කිසිම ඉදිරියට යෑමක් නැහැ. තර go round in circles කියන එකේ තේරුම තමයි කිසිම ඉදයක් නැතුව එකම තැන ඉන්නවා කියන එක. එහෙනම් මෙවැනිම තවත් පාඩම්කින් ඔබව හමු වනතුරු මා ඔබේ සමු ගන්නවා. bye for now.